अभिनव श्री लंका महाबैंक अधिपति अजित निवाद खबराल मैं तुम्हारे वैडारंबी मे उत्सवेट युमे संप्राप्ति आई दें सानी टू हन वाणे युम पिलगनीम श्रीलंका महाबैंक सह सहकार अधिपति सिधुकर लभन अधिपति दुरेन पिदुम लद नवत श्रीलंका महाबैंक सपेमेन ओबतुमान आयुबुआन के पिलिगानिमीन चिरागत संप्रदायानुकूल पोलतेलपहन दलवीम संधा अपगे गौरवनीय आराधने श्रीलंका महाबैंक अभिनव अधिपति अजित निवार कब्राल मैथितुमान सह रोशिनी कब्राल मैथिनियट भांडागार लेखा सह मुदल मंडल सामाजिक सजित आटिगल महताट मुदल मंडल सामाजिक आचार्य राणी जयमह महात्म्यट नियोजाधिपति वरुण नियोजने करमीन नियोजाधिपति महेंद्र श्रीवर्धन महताट सहकार अधिपति वरुण नियोजने करमीन सहकार अधिपति आनंद जयलत महताट श्रीलंका महाबैंक अनिकुत सीएलु दिना नियोजने करमीन महाबैंक लेखा तुम्य उपुल मुतुगल महात्म्यट स्तुति सीलु दिनाटम संतागारे वेत इता गौरवेन आराधना कर सिटिनो अभिनव श्रीलंका महाबैंक अधिपति अजित निवाड खब्राल मैथितुमान्गे वेडारंबी मे उत्सवेट वेडमवा वदाल गरुतर महासंगरत्ने प्रमुख अनेकुत आध्यात्मिक पूजक तुमानला नमस्कार पूर्वकव पिलिगनिमीन श्रीलंका महाबैंक अभिनव अधिपति तुमा सहायम मैथिनिय श्रीलंका महाबैंक मुदाल मंडल सामाजिक महात्म महात्मीन नियोजाधिपति वरुण अतुल इहल कलमनाकारित्व सह संभावनीय अमुत्तान सह सहोदोब सम इताम सादरेन पिलिगनु लबनवा අප දැන් ආගමික වතාවත් වෙත යොමු වෙමු. ඒ අනුව අද දින පිළිවෙලින් බෞද්ධ ආගමික වතාවත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඉතදෙමලී ඉන්ද්‍රසර මහහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින්ද හිඟුදු ආගමික වතාවත් වෛද්‍යේශ්වර කුරුක්කල්තුමන් විසින්ද කතෝලික ආගමික වතාවත් චාරුක නාමල් පියතුමන් විසින්ද ඉස්ලාම් ආගමික වතාවත් ෂේක් මොහමඩ් අර්කම් නූර් අමිත් මෞලවිතුමන් විසින්ද සිදු කෙරෙනු ඇති.
බෞද්ධ ආගමික වතාවත් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බුදු පිළිම වහන්සේට මල් පහන් පූජා කර මහා සංඝ රත්නයේ දහත් වට්ටිය පිළිගැන්වීමට අධිපතිතුමන්ටද එම මැතිනියටද ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සෙත්පිරිත් සජ්ජායනයේ මැදයේ අධිපතිතුමන් විසින් වැඩ ආරම්භ කිරීමේ කාර්යය ඉටු කරමින් මුදල් නෝට්ටුව සඳහා සිය නිදර්ශක අත්සන යෙදීම සිදු කෙරෙනු ඇති. ඒ සඳහා කටයුතු සැලසීම ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරීතුමන් අතින් සිදු කෙරෙනු ඇති. පැමිණ සිටින පිරිස පංචශීලෙහි පිහිටුවා සෙත්පිරිත් සජ්ජායනයට ගරුතර මහා සංඝරත්නයට නමස්කාර පූර්වක ආරාධනය අවසරයි ස්වාමීන් වහන්සේ. පළමුවෙන් පංචශීලය සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි දැන් තැම්පත් වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් වැඩභාර ගැනීමට සූදානම් වන අපේ හිතවත් අජිත් නිවාප් කබ්‍රාල් මැතිතුමා ඇතුළු පින්වතුනි මේ අවස්ථාවේදී ඔබතුමාට බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂා දේශනාව දේශනා කරලා ආශිර්වාද කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අපි අප්‍රමාණ සන්තෝෂයට පත් වෙනවා. මේ ස්ථානයේ ඔබතුමාට අමුතු තැනක් නෙවෙයි. මේ ස්ථානයේ මෙයට කලින් අවුරුදු ගණනාවක් සේවය කරලා තිබුණා. නමුත් මේ අවස්ථාවන් වලට වඩා මේ අවස්ථාවේ විශේෂ වගකීම් රාශියක් ඔබතුමා වෙත පැවරී තිබෙන බව අපි කවුරුත් දන්නවා. මේ රටේ බිඳ වැටෙමින් පවතින විදේශ සංචිත ගොඩනංවල රටටත් බැංකු පද්ධතියක් ආරක්ෂා කරගෙන රට තුළ
මිල ස්ථායීතාව ආර්ථික ස්ථායීතාව මූල්‍ය පද්ධතිය ස්ථායීතාව ඒ වගේම විදේශ සංචිත හා විදේශ විනිමය අනුපාත ස්ථායීතාව ආදී මෙකී නොකී සමස්ත ආර්ථික විචල්‍යයන් මැනවින් කලමනා කරලා හසුරුවලා පවත්වා ගැනීම ඔබතුමාගේ මෙවර මහා වගකීමක් බවට පත් වෙලා තිබෙනවා ඔබතුමා මේ ආයතනයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන යුගයේදී තමයි මේ රටේ මහා දරුණු ඒ ගැටුමක් පැවතුනේ යුද්ධයක් පැවතුනේ ඒ අවසන් කරලා රට සංවර්ධනය කිරීම සිද්ධ වුනේත් ඒ යුගයේදීමයි එබඳු යුගයක සේවය කරපු ඔබතුමා අධ්‍යක්ෂින් බහුල කෙනෙක් පසුගිය කාලයේ තුල රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් විවිධ වගකීම් දරලා විවිධාකාරයට අධ්‍යක්ෂින් සමූහයක් ඔබතුමා සන්තකයේ පවතිනවා මේ අධ්‍යක්ෂින් බහුල ඔබතුමාට මේ කාර්යයන් සිදු කිරීම අපහසුය කියලා අපි තුල කිසිදු අවිශ්වාසයක් නැහැ පැවරෙන කාර්යයන් වගකීම් ඉතා ඉහළින් ඔබතුමාගේ අධ්‍යක්ෂින් බහුලත්වය මතම ඉෂ්ට කිරීම සඳහා ශක්තිය තිබෙන බව අපට විශ්වාසයි විවිධ විදියට විපක්ෂයේ විවිධ යෝජනාවන් විවිධ විවේචනයන් තිබෙනවා ඒවා බුදුහාමුදුරන්ටත් තිබ්බා බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේගේ විපක්ෂ නායකයා තමයි දේවදත්ත හාමුදුරුවෝ මේ දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට විවිධ විදියේ ජනප්‍රිය යෝජනා කළා ස්වාමීන් වහන්සේලා දිවි ඇතිතෙක් මස් මාංශ වලින් වැළකිය යුතුයි ස්වාමීන් වහන්සේලා දිවි ඇතිතෙක් පාංශු කුල චීවර පෙරවිය යුතුයි ස්වාමීන් වහන්සේලා දිවි ඇතිතෙක් පිණ්ඩපාතෙන්ම ජීවත් විය යුතුයි ස්වාමීන් වහන්සේලා දිවි ඇතිතෙක්ම රුක් මුල් හි සිටිය යුතුයි හරි ජනප්‍රියයි ඒ යෝජනාවන් සාමාන්‍ය මිනිස්සු අතර පුදුම විදියේ ප්‍රසාදයට පත්වෙන යෝජනා නමුත් බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ ජනප්‍රිය වුණාට බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ උන්වහන්සේ ඒව ගණන් ගත්තේ නැතුව උන්වහන්සේගේ ගමන උන්වහන්සේ වැඩම කළා මේ වගේ දේවල් අදත් තිබෙනවා ජනප්‍රිය දේවල් විපක්ෂවලින් එලි දක්වනවා නමුත් කළ හැකි දේවල් නොවේ ඒවා ගණන් නොගෙන රට සමස්ත රට නන්වාලීම සඳහා ඒ සියලු කාර්යයන් ආර්ථිකමය පැත්තෙන් නන්වාලීමට සංවර්ධනය කිරීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා ඒ සඳහා ආගමානුකූලව අපි මේ ආශිර්වාදයයි තුනුරුවන්ගේ ආශිර්වාදයයි ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ශක්තිය ගුණය ආධ්‍යාත්මික බලය අනන්තයි අප්‍රමාණයි ඒ ආධ්‍යාත්මික බලය ඔබතුමාට ආශිර්වාද පිණිස අපි දේශනා කරමින් බලාපොරොත්තු ආකාරයට සියලු මේ කටයුතු සිදු කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන චේතනාවෙන් අපි ස්වල්ප වේලාවක් පිරිත් ධර්මයේ දේශනා කරනවා කවුරුත් ශ්‍රවණය කරන්න අපි සමග ඒ සඳහා සහභාගී වෙන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
इतिपिसो भगवारं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो सत्ता देवमनुस्सानं बुद्धो भगवाति स्वाक्कातो भगवता धम्मो संदिट्टिको अकालिको एपंसिको पनायिको पच्चत्तं पिञ्ञो इति सुपटिपन्नो भगवतो सावक संगो युपटिपन्नो भगवतो सावक संगो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरुष युगानि अट्ट पुरुष पुग्गलायेस भगवतो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरम् लोकसाति एतेन सच्च वज्जेन पातु त्वं रतनत्रयं एतेन सच्च वज्जेन पातु त्वं रतनत्रयं एतेन पातु त्वं रतनत्रयं यं किञ्च वित्तं इदवा उरं वा सग्गे द्वायं रतनं वनीतन्ननोदमं अत्ति तथागतेन इदं विबुद्धे रतनं वनीतम् एतेन सच्चेन सुवत्यतु पयं विरागं अमृतं पनीतं यदज्जगा सख्य मुनि समाहितो न तेन धम्मेन समत्ति किञ्चेदम्बि धम्मे एतेन सच्चेन सुवत्यतु केनं पुराणं नवं नत्ति सम्भवं विरत्त चित्तायति के भवस्मिन् ते कीन बीजा यथायं प्रदीपो इदं विरङ्गे रतनं वनीतं एतेन सच्चेन सुवत्यतु एतेन सच्च वज्जेन दुःखावुपशमिन्दुते एतेन सच्च वज्जेन एतेन सच्च वज्जेन रोगावुपशमिन्दुते सिरिदितिमति तेजो जय सिद्धिमहिद्धि महागुणं अपरिमित पुण्यादिकारस्य सब्बं धरायणि भगवतो अरहतो सम्मा संबुद्धस्स द्वत्तिं समापुरुष लक्षणानुभावेन अट्युत्तर शतमङ्गल लक्षणानुभावेन जम्बन्नरंस्यानुभावेन केतुमालानुभावेन दशपारमितानुभावेन दश उपपारमितान् दश परमत्त पारमितानुभावेन शील समाधि पञ्ञानुभावेन बुद्धानुभावेन धम्मानुभावेन संगान् तेजानुभावेन इद्यानुभावेन बलानुभावेन ज्ञेय धम्मानुभावेन चतुरादेति दास भावेन नवलोकोत्तर धम्मानुभावेन अष्टाङ्गिक मग्गानुभावेन अट्टसमापद्यानुभावेन जलविज्ञानुभावेन मेत्ता करुणा मुदिता उपेक्षानुभावेन रतनात्य तरणानुभावेन द्वियं सम्भरोगशोक उपन्दव दुःख दोमनसुपायास विनसन्दो सम्भसङ्कप्प द्वियं समिज्यन्तो दीघ भूतु सत्वस्स जीवेन समङ्गिको तु सम्भद आकाशबम्बद वनभूमितटाक गङ्गामा आरक्षक देवता सदा तु मे अनुरक्षन्दो सम्भबुद्धानुभावेन सब्दसङ्गानुभावेन मुन्दरतनं धम्मरतनं सङ्गरतनं दिन्नं रतनानङ्गानुभावेन चतुरादेति सहस्रधम्मकन्द पिटकत्यानुभावेन जिनसावकानुभावेन सभ्ये ते रोगा सभ्ये ते भया सभ्ये ते अन्धराया सभ्ये ते दुर्निमित्ता सभ्ये ते अवमङ्गला विनसन्तु आयुवण्डको धनवण्डको सिरिवण्डको
වන්න වණ්ඩකෝ සුඛ වණ්ඩකෝ දුම්බදා දුක්ඛ රෝග භය වේරා දෝකා සම්බේ උපද්දවා නේකාන්තරායාපේ විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනංගාවං සුත්ති භාග්‍යං සුඛං බලං දිරේ ආයුච වන්නෝ ච භෝගං උද්දී ච අසවා තතමස්සා ජායෝ ච ජීව සිද්ධි භවන්තු තේ තේන සච්ච වජ්ජේන සුත්ති දේවෝ ඒතේන සච්ච වජ්ජේන සුත්ති දේවෝ දුම්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්ති දේවෝ දුම්බදා භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධාං සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ නක්ඛත්තේ අක්ක භූතානම් භවං පරිත්තං සානුභාවේන අන්දු දේ සංඋපන්දවේ ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා තිරං රක්ඛන්තු දේතනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා මීළඟට හින්දු ආගමික වතාවත් සිදු කිරීමට වෛතීශ්වර කුරුකුලතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. அன்பே உருவான திருப்பரம்பொருளின் பாதம் வந்து கொண்டு இலங்கையின் இந்திய வங்கியினுடைய ஆளுநராக இன்று பதவியேற்கக்கூடிய கௌரவ அஜித் நிவாத் கப்ரால் அவர்களுக்கும் இங்கே இருக்கக்கூடிய அத்தனை பேருக்கும் இந்நேர வணக்கங்கள். முன்னதாக இந்த ஆசி வழங்கும் விழாவிலே கலந்து கொண்டிருக்கக்கூடிய பௌத்த இஸ்லாமிய கிறிஸ்தவ சமயத்தவர்களுக்கும் எமது அன்பினை பகிர்ந்து கொள்கின்றோம். இன்று உலகமே ஒரு இக்கட்டான சூழ்நிலையில் பயணித்து கொண்டு இருக்கின்றோம். அதிலும் குறிப்பாக இலங்கை தேசமானது மிகவும் இக்கட்டான சூழ்நிலையில் பயணத்தை செய்து கொண்டு இருக்கின்ற இந்த காலகட்டத்திலே உரிய வகையிலே பொருளாதார ரீதியிலே
நாட்டினை இந்த தேசத்தினை கட்டி எழுப்ப வேண்டிய ஒரு தகுதி நிலையிலே இருக்கக்கூடியது இந்த இலங்கை மத்திய வங்கியானது அந்த வகையிலே இன்று பதவியேற்கின்ற கௌரவத்திற்கும் மதிப்பிற்கும் உரிய அஜித் நிவாத் கப்ரால் அவர்களுக்கும் இங்கே இருக்கக்கூடிய அத்தனை அதிகாரிகள் ஊழியர்கள் அனைவருக்கும் அன்பே உருவான பரம்பொருளுடைய கிருபாகடாட்சம் கிடைக்கப்பெற்று உன்னத நிலைக்கு இந்த நாட்டை இட்டு செல்வதற்கு அவர்களுக்கு உரிய சக்தியையும் பலத்தையும் தைரியத்தையும் இறைவன் வழங்க வேண்டும் அதன் மூலமாக இந்த தேசம் ஒரு சுபீட்சமான பாதையை நோக்கி பயணிக்க வேண்டும் என்பதே அனைவரது விருப்பமாகவும் இருக்கின்றது அந்த இடத்திலே எல்லாவற்றிற்கும் பொதுவாக இருக்கக்கூடிய அன்பே சுரூபமாக இருக்கக்கூடிய அந்த இறைவனை வேண்டி பிரார்த்தனை செய்து வாழ்த்துகின்றோம் ஓம் லக்ஷ்மீம் சீரசமுத்பராஜதனயாம் ஸ்ரீரங்கதாமேஸ்வரீ தாசீபூதசமஸ்ததேவவனிதாம் லோகைகதீபாங்குராம் ஸ்ரீமன்மந்திரகடாக்ஷலப்தபிபவாம் பிரம்மேந்திரகங்காதராம் த்வாம் த்ரைலோக்கியகுடும்பினீம் சரசிஜாம் வந்தே முகுந்த பிரியாம் சரசஜன்லஜே சரோஜகஸ்தே தவளதராம் சுககந்தமால்யசோபேம் பகவதி ஹரிவல்லவே மனோச்சுவே திரிபுவனபூதி ஹரி பிரசீத மஹ்யம் விஷ்ணுபத்னீம் ஷமீம் தேவீம் மாதவீம் மாதவ பிரியாம் லக்ஷ்மீம் பிரியசகீம் தேவீம் நவாமி அச்சுதவல்லவாம் பூர்ணமத பூர்ணமிதம் பூர்ணாத் பூர்ணமுக்ஷதேம் பூர்ணஸ்ய பூர்ணமாதாய பூர்ணமேவ ஜயதேம் ஸ்ரீவக்ஷுஷம் ஆயுஷ்யம் ஆரோக்யம் சோபமானம் மகீகதேம் தானியம் தனம் வசும் பகுபுத்திரலாபம் சரதசம்பதம் தீர்க்கம் ஆயுஹ் தீர்க்காயுஷ்மான் பவ தீர்க்கசுமங்கலீ பவ சர்வே ஜனாஹ சுகினோ பவந்து சமஸ்தசன்மங்களானி சந்து லோகா சமஸ்த சுகினோ பவந்து இன்பமே சூழ்க எல்லோரும் வாழ்க அனைவரும் சுபீட்சகரமாக இருக்க வேண்டுமென இறை பிரார்த்தனை செய்கின்றோம் சந்தர்ப்பத்திற்கு நன்றி දැන් කතෝලික ආගමික වතාවත් සිදු කිරීම චාරුක නාමල් තුමන් අතින් සිදු කරනු ඇති එතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා In the name of the Father and of the Son and of the Holy Spirit. Amen. Let us listen to the scripture passage. The scripture reading is from the letter of St. Paul to the Titus. God's steward must be blameless, not arrogant, not irritable, not aggressive, not greedy for sordid gain, but hospitable, a lover of goodness, temperate, just, holy, and self-controlled, holding fast to the true message as taught so that he will be able to both to extort with sound doctrine and to refute opponents. As Mr. Ajit Nivad Kabral assumed his duties as the governor of the Central Bank, Almighty and Eternal God, God of power and might, wisdom and justice,
Through you, authority is rightly administered, laws are enacted, judgment is decreed. Dear Heavenly Father, we invoke the blessings of the Holy Trinity upon Mr. Ajit Nivad Cabral, the new governor of Central Bank, that he may be blessed by you with clear vision, courage, integrity, honesty, humility, and clear focus to discharge his duties. May Almighty God bless you, the Father, Son, and Holy Spirit. Amen. God bless you. අවසන් වශයෙන් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීමට ෂේක් මොහමඩ් අර්කම් නූර් හමිත් මෞලවිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. අඅවුස් බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين All praise and glory be to Almighty Allah, creator, nourisher, sustainer, provider, protector, and controller of every single thing exists. Peace and salutation be upon all religious leaders and the final messenger and all prophets and all those who lived and living and will live a righteous life. And may Almighty's peace and guidance be upon all of us. At this occasion, the new governor of Central Bank, Mr. Ajit Nivad Cabral, is assuming his duty. We have gathered here in order to seek the divine blessings upon him, his team, and this entire country in a very crucial situation as reported in the media. May Almighty transform this struggle and challenges into strength. May Almighty guide him and his team as he guided Yusuf Joseph when Joseph took over the treasury of Egypt, as it mentioned in the Quran. Joseph said, O my Lord, make me in charge of the treasury of Egypt. I am honest and I am capable in order to steer the moment when they were facing a huge famine. At that time, the entire world faced a huge famine. Through divine guidance, Joseph, peace be upon him, was able to guide the Egypt and the people of Egypt into prosperous. So I ask Almighty to give our new governor the same guidance and strength, divine blessings.
As humans, this COVID-19 have taught us that we need divine intervention in all our affairs. So let us all seek protection from this calamity and protection from man-made disasters and from our own evil actions and from evil and all others which is around us. So let us all be optimistic, be positive, and instill hope in community. And I humbly request, I think there's a lot of media here, we should all act responsibly as parents. When the family is facing calamities or disease or any challenges, father and mother should instill hope and love, optimism in children. So each and every one of us has a responsibility of instilling hope, optimism, and positive message to everyone around us. So with those positive thoughts, definitely we will have a better future and we will have a better country and a better economy, and definitely we will come forward. So let us all seek Almighty's divine blessings and protection for all our affairs. رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ وصلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين والحمد لله رب العالمين. Thank you very much. ආගමික වතාවත් සිදු කිරීම සඳහා වැඩමව වදාළ මහා සංඝරත්නය ප්‍රමුඛ අනිකුත් ආගමික පූජකතුමන්ලාට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය. Thank you.
එන් අහිමි වූ සහෘද ජීවිත හා භෞතික සම්පත් අභිමුව ඉන්ද්‍රකීලයක්සේ නොසැලෙමින්ද අනේකවිධ ස්වභාවික විපත් හා ගෝලීය මූල්‍ය අර්බුදයන් හමුවේ සසැලුණු ශ්‍රී ලාංකීය ආර්ථිකය නිසි මගට හරවමින්ද ලැබුවා උපන්නරය කොවිඩ්-19 වසංගතයේ හේතුවෙන් රටේ ආර්ථිකයට වර්තමාන එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට මහ බැංකු මාතාවට මනා පිටිවහලක් වෙනවා නොඅනුමානයි. එකී දුෂ්කර ගමනේදී හමුවන සියලු බාධා වැටකඩුළු හමුවේ නොසැලී සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහ බැංකු මාතාවට සහාය වෙන බවට සපත කරමින් එක්ව ගයමු මේ අපේ ගීතය මහ බැංකු ගීතය. මහජන හිත මහා බැංකුවයි මහා මෙර සති සිතිර සර මහා බැංකුවයි මහාසාර මහජන හිත මහා බැංකුවයි මහා මෙර සති සිතිර සර මහා බැංකුවයි සම්පත අගය අප ධනය සුරකින පතල සිරිලකේ සේසත මහා බැංකුවයි නිබඳ දියුණුවට දිගු කළ සුරත සේදිසේ දැයකට නවමු ලෝකයට මං පෙත මහා බැංකුවයි මහාසාර මහජන හිත මහා බැංකුවයි මහා මෙර සති සිතිර සර මහා බැංකුවයි දසුන අදිටනට මුසුකොට එකම අරමුණක යොමු කළ ගෙනෙන වාසනා සිරිතෙත මහා බැංකුවයි විලසින විපත අභිමුවේ නොසැලෙන රැක දෙන උතුම් උරුමය මහා බැංකුවයි මහාසාර මහජන හිත මහා බැංකුවයි මහා මෙර සති සිතිර සර මහා බැංකුවයි ස්තුතියි. මීළඟට අද දින වැඩ ආරම්භ කළ අධිපතිතුමන් ඇතුළු පැමිණ සිටින සම්භාවනීය ඔබ සියලු දෙනා පිළිගැනීමට මේ ආරාධනය නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතාට. සුබ සන්ධ්‍යාවක්. අභිනව මහ බැංකු අධිපති අජිත් නිවාර් පබ්දාල් මැතිතුමනි, එම මැතිනියනි, මුදල් මණ්ඩල සමාජික මහත්වරුනි, මහත්මියනි, ආරාධිත අමුත්තනි, නියෝජ්‍ය අධිපතිවරුනි, සහකාර අධිපතිවරුනි, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සියලුම මහ බැංකු සේවක මහත්වරුනි, මහත්මියනි, මාධ්‍ය ආයතන නියෝජිතවරුනි, නෝනාරුනි, මහත්වරුනි, ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස අජිත් නිවාර් කබ්දාල් මහතා වැඩ බාර ගන්නා මෙම අවස්ථාවට සැපෙමිනි. ඔබ සියලු දෙනාම ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ඉතා උණුසුම්ව පිළිගන්නවා. නිවාර් කබ්දාල් අධිපතිවරයා මහ බැංකුවට අලුත් කෙනෙක් නොවේ. ඒ
අධිපතිවරයා 2006 ජූලි සහ 2015 ජනවාරි අතර කාලය තුලත් මහා බැංකු අධිපතිවරයා ලෙස සේවය කර ඇති නිසායි. එම නිසා අධිපතිවරයාට මෙම අවස්ථාව දෙවන වරටත් මහා ගෙදරට පැමිණීමක් ලෙසද සලකන්නට පුළුවන්. අප සියලු දෙනා දන්නවා නව මහා බැංකු අධිපතිවරයා වැඩ බාර ගන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතා වැදගත් මොහොතක බව. 2020 මාර්තු මාසයේ සිට COVID-19 වසංගතය හා සම්බන්ධ ගෝලීය සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් නොවිරු අභියෝග රාශියක් මැදේ ගමන් කරන මොහොතකයි එතුමා මෙම ධූරයේ වැඩ බාර ගැනීමට සිදුවන්නේ. මෙම වසංගතයේ මැදේ රජය සහ මහ බැංකුව ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය සුරක්ෂිත කරමින් ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යාමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා. වඩා ප්‍රවේශම් සහගතව සහ ඵලදායී ලෙස විසඳිය යුතු වැදගත් ප්‍රශ්න රාශියක් විශේෂයෙන් ආර්ථිකයේ විදේශීය අංශයේ හා රාජ්‍ය මූල්‍ය අංශයේ පවතින බව අපි දන්නවා. ඒ සමගම ආර්ථික හා මිල ස්ථායිතාවය හා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා වන විශේෂිත වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා නිසි මඟ පෙන්වීම ලබා දෙමින් සහ ආර්ථික වර්ධනයට පහසුකම් සපයමින් COVID-19 වසංගතය තුළින් ඇතිවන අහිතකර බලපෑම් විසඳා ගනිමින් ශ්‍රී ලංකා ආර්ථිකය මෙම අපහසු කාල පරිච්ඡේදය ඔස්සේ සුරක්ෂිතව ඉදිරියට ගෙන යාම සඳහා වඩා හොඳින් සම්බන්ධීකරණය කරන ලද කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක කරනු ලබන කෙටි හා මැදි කාලීන උත්සාහයන් අවශ්‍ය වෙනවා. එවන් වාතාවරණයකයි නව අධිපතිවරයා අද දවසේ රාජකාරි භාර ගත්තේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව හා ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අධිපතිවරයාගේ මින් පෙර අධ්‍යක්ීම් හා ඵලපුරුද්ද බොහෝ සෙයින් උපකාරී වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම සේවක මහත්මීන් වෙනුවෙන් මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රටට සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔබට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මුදල් මණ්ඩල සමාජිකයන්ගේ සහයෝගය ඇතිව මෙම වගකීම් ඉටු කිරීමට මහ බැංකුවේ සේවකයන් වශයෙන් අපගේ පූර්ණ සහයෝගය ඔබට ලබා දීමට අප සූදානම් බවද මෙහිදී සඳහන් කරනවා. ස්තුතියි. Let me speak in English as well. Good afternoon, Governor, Ms. Ajit Nivat Cabral, Mrs. Cabral, members of the Monetary Board, distinguished invitees, deputy governors, assistant governors, heads of the department, and all the staff of the Central Bank, members of the media, and ladies and gentlemen. I would like to warmly welcome you all to the occasion of commencement of work of the 16th governor of the Central Bank of Sri Lanka, Mr. Ajit Nivat Cabral. Governor Cabral is no stranger to the Central Bank, having served as the 12th governor during the period from July 2006 and January 2015. Therefore, it is indeed a second homecoming for the governor. We all know that the new governor has assumed duties at a very important juncture in the Sri Lankan economy. Since March 2020, the country is going through unprecedented challenges emanated from the COVID-19 pandemic-related global health crisis. Amid the pandemic, the government and the central bank has taken many initiatives to steer the economy while protecting the lives and livelihoods of the people. We are aware that there are critical issues in the economy, particularly in the external and fiscal sectors, which need to address carefully and effectively. At the same time, the central bank has the specific responsibilities of maintaining economic and price stability and financial system stability. Given these circumstances, there is a need for making well-coordinated and committed short and medium-term efforts with the support of all stakeholders to guide the economy to achieve these objectives and facilitate economic growth while also addressing the COVID-19 pandemic-related adversaries to navigate the country safely through this turbulent period. It is in this background that the new governor has assumed duties today. I hope the new governor's previous experience at the central bank will be immensely useful for him to lead, deliver, and steer the central bank and the economy during this turbulent period. Finally,
On behalf of all staff of the Central Bank, I would like to wish all the very best to Governor Cabral, who assumes duties today as the 16th Governor of the Central Bank of Sri Lanka in delivering his responsibilities to the nation. As staff of the Central Bank, we look forward to extending our fullest cooperation and unreserved support for you to fulfill this responsibility along with the other members of the Monetary Board. Thank you. Stutiya Niyojadhipati Tumani. Milangata Yediti Bene, Abhinavadhipati Tuman Visin Utsava Sabhavayamati Miyavastavai. Adhipati Tumange Khatave Nanaturuva, Jatika Giya Vadane Kirimen, Mema Utsave Vedakatutu Nimavata Patvanava. Pavatina Tatve Salakilata Ganimin, Ekarashi Vima Avamakara Ganime Paramarthen, Tepan Sangrahayak, Utsave Avasane, Santagara Paryante Sudanam Kota Tibenava. E Sandaha Pamina Sitina Oba Siyalu Denata, Ita Gauravayen Aradhana Karanava. මෙම උත්සවයේ සංවිධානය කළ අධිපති ලේකම් කාර්යාලයට සහ ලේකම් දෙපාර්තමේන්තුවට සහයෝගය දැක්වූ පහසුකම් කළමනාකරන සංනිවේදන ආරක්ෂක සේවා තොරතුරු තාක්ෂණ මූල්‍ය සහ බැංකු අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයටද ශ්‍රී ලංකා මහ බැංකු බෞද්ධ සංගමයට ඊළඟේ මත්තිය වංගේ තමිල් ඉලක්කය මන්රම් ශ්‍රී ලංකා මහ බැංකු එක්සත් ක්‍රිස්තියානි සංගමයට සහ ශ්‍රී ලංකා මහ බැංකු මුස්ලිම් මජ්ලිස් වෙත සිය කෘතඥතාපූර්වක ස්තුතිය අප මෙයින් පුද කර සිටිනවා. 2020 වසරේ සිට ගෙවණු කාලය 2021 වසරට හා ඉදිරියට මතු කර දුන් අභියෝග අතිවිශාලයි. සමස්ත ශ්‍රී ලාංකික ආර්ථිකයම යලි නගා සිටීමේ අභියෝගය දිනීම සඳහා රටේ ආර්ථිකයේ ප්‍රමුඛයාගේ දුවදරුවන් ලෙස මහ බැංකු සේවක අප සැමට ඇති අසීමිත වගකීම මේ මොහොතේ අමතක කළ නොහැකි. බොහෝ අභියෝග මැදයේ එවකට මහ බැංකු මාතාවට නායකත්වය දෙමින් සිය ජාතික වගකීම ඉටු කළ එමෙන්ම මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ නවමු මාවකට යොමු කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිතුමන් ලෙස පත්වීම ලැබූ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන්ට මෙම උත්සව අවස්ථාව ඇමතීම සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. භාණ්ඩාගාර ලේකම් සජිතාටිගල මැතිතුමනි, රාණි ජයමහා හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් සහ මම පළවෙනි සැරයට එතුමිය නියෝජ්‍ය අධිපතිතුමියක්, දැන් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්, නියෝජ්‍ය අධිපතිවරුනි, අනිකුත් සියලුම මහා බැංකු සේවක සේවිකායින්ගේ අවසරයි. මට මතකයි දැනට අවුරුදු 16කට පෙර මේ වගේම ඇවිල්ලා ඔබතුමාට අමතන්නට මට අවස්ථාවක් ලැබීම. මම හිතන්නේ මම ජනාධිපතිතුමාට කිව්වා නැවත මේ රාජකාරිය මට පවරන්නට එපයි කියලා කීප සැරයක්ම කිව්වා. එතුමාත් මට කීප සැරයක්ම බාරගන්නේ කියලා කිව්වා. කීපසරයක් මම බැහැයි කිව්වත් අන්තිම වතාවට එතුමා කිව්වා මේක බාර ගන්නමයි කියලා. එතකොට මම පාර්ලිමේන්තුවේ තයින් වෙලා රාජ්‍ය අමතිවරයෙක් හැටියට තයින් වෙලා නැවත වරක් මේ සේවයට එතුමාගේ ඉල්ලීම අනුව පිවිසෙන්නට තීරණය කළා. ඒ නිසා මම මුලින්ම අධිකරණ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මුදල් අමතිතුමාටත් අනිකුත් සියලුම ඒත් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීලා ඒ අයගේ විශ්වාසය තහවුරු කිරීම පිළිබඳව. මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මේ වගකීම් බාර ගන්නකොට ඒකේ තිබෙන අමාරුව. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක සෑහෙන බරපතල කරුණක්. අද තිබෙන තත්ත්වයත් එක්ක බලනකොට අපේ රටට මේ වසංගතයේ තත්ත්වයත් එක්ක නැවත වරක් ගොඩනැගීමට මේ වගකීම ඉතාමත්ම අවශ්‍යයි, ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු වැඩි නිසා සෑහෙන කටුවටුනක් හැටියට මම දකින්නේ. ඒ වුණත් රට වෙනුවෙන් අපිට සමහරක් වෙලාවට ඒ වගේ තීරණ ගන්න වෙනවා. ඒක මම සන්තෝෂයෙන් බාරගන්නේ. මම දන්නවා ඔබතුමාලා සියලු දෙනාටම එවැනි ශක්තියක් සහ සහයෝගයක්
මට ලබා දුන්නොතින් ලබා දෙන බව මම දන්නවා අපිට මේ කාර්යභාරය මුලින් කරන්න පුළුවන් වෙන බව ඒ නිසා මම මුලින්ම සියලුම මහා බැංකුවේ සේවක සේවිකාවන්ටත් ඉහළ පෙළේ නායකත්වයටත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි උත්සවයක් පවත්වලා අපිට ධෛර්යයකුත් ලබා දීලා අපිට නැවත වරක් මේ කාර්යභාරයට යොමු වෙන්නට ඔබතුමන්ලාගේ ශක්තිය සහ සහයෝගය තහවුරු කිරීම පිළිබඳව මට මතකයි 2006 දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා ඒ කාලේදී අපේ රටේ දළ දේශ නිෂ්පාදිත තිබුණේ ඇමරිකානු ඩොලර් වලින් බලනකොට බිලියන 24ක් පමණයි ඒක පුද්ගල ආදායම 1242 ඩොලර් වලින් ණය බරතාවය ට්‍රිලියන 2.2යි ණය බරතාවය අර මුලින් කිව්ව ණය ප්‍රමාණය ණය බරතාවය 91%ක් හැටියට තිබුණා උද්දමනය ඩබල් ඩිජිට් තිබුණේ මට මතකයි ඒකට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා ගවන උත්සාහ කරන්නත් එපා මේක අඩු කරන්න මතක් කරලා දෙන්නත් ඕනේ ඒ වගේ දේවල් සිදු කරගන්න අමාරුයි රජයේ තියෙන මේ ඇපිටයිට් එක මුදල් වලට ඒ කාලේ මේ කතා කරන්නේ 2006 නෙමෙයි සජිත් ඒ නිසා මේක කරන්න අමාරුයි කියලා කිව්වා අපි ඒ වුණාට ඒක කළා අපිට කරගන්න පුළුවන් වුණා අපි සියලු දෙනාම එකතු වෙලා රජයත් සමගත් සාකච්ඡාවෙන් මට මතකයි ඒ කාලේදී පීපී ජයසුන්දර මැතිතුමා තමයි අපේ මුදල් ලේකම්තුමා බොහෝම උත්සාහයකින් අපි උද්දමනය අඩු කරගත්තා ඊට පස්සේ තවමත් උද්දමනය තනි ඉලක්කමක අපිට තබා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒ දමපු අඩිතාලම ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ යම් යම් ගැටලු තිබුණා පොලි අනුපාතයක් තිබුණා ඩබල් ඩිජිට් 10ට ඉහළින් යටිතල පහසුකම් දුර්වල මට්ටමක තිබුණා ඍජු විදේශීය ආයෝජන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ මිලියන 200ක් ආවමත් අපි බොහොම සන්තෝසයි ඒ වගේම විදේශ සංචිත තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.4යි රුපියල යගේ අවුරුද්දකට 106 මාරක් පමණ පිරිහෙනවා 104ක් හැටියට තිබුණේ ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි අපි ඒ කාලෙත් ලබා ගත්තේ ඒ නිසා ඒ ගැන එච්චරක්ම අපි කලබල විය යුතු නැහැ ඊට පස්සේ මම 12 වෙනි ආයතනයේ හැටියට මහා බැංකුවෙන් අයින් වෙලා යනකොට ඒ කාලේ අපේ දළ දේශ නිෂ්පාදිතයේ බිලියන 24 සිට බිලියන 74.79 දක්වා වැඩි වෙලා තිබුණා ඔබතුමාට මතකයි ඒත් එක්කම ණය වර්තාව වැඩි වෙලා තිබුණා ට්‍රිලියන 7.4ක් හැටියට ඒ වුණත් ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,853ක් බවට පත් වෙලා තිබුණා ණය බරතාව විශේෂයෙන්ම 71%ක් දක්වා අඩු වෙලා තිබුණා රේටින් ඇත් තිබුණා ඩබල් බී මයිනස් උද්දමනයේ 4%ට වඩා අඩු ඉලක්කමක් තිබුණේ පොලි අනුපාත තනි ඉලක්කමේ යටිතල පහසුකම් ඉහළ නැගලා තිබුණා FDI තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 1600ක් පමණ ඒ කාලේ එනවා විදේශ සංචිත තිබුණා ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් ඊට අමතරව චීනයේ මහා බැංකුවෙන් අපිට ස්වප් එකක් තිබුණා එතන බිලියන 2ක් තිබුණා බිලියන 10.2ක පමණ මුදලක් අපි අත විදේශ සංචිත හැටියට තිබුණා ඒ නිසා අපිට යම් යම් දේවල් බොහෝම විශ්වාසයකින් කඩිනමින් කරන්නට පුළුවන් තත්ත්වයක් වාතාවරණයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබුණා දැන් මම ආයිසරක් එනවා එතකොට එනකොට තියෙන තත්ත්වය ටිකක් වෙනස් අද එනකොට අපේ රටේ දළ දේශ නිෂ්පාදිතය තවමත් තියෙන බිලියන 80 අවුරුදු 6ක් 7ක් ගත වුණාට පස්සෙත් තවමත් එම තත්ත්වෙමයි තියෙන්නේ ඒක පුද්ගල ආදායම අඩු වෙලා තිනවා ඇමරිකානු ඩොලර් 3600කට පමණ ණය බරතාවය එවකට ට්‍රිලියන 7 සිට දැනට ට්‍රිලියන 16 දක්වා වැඩි වෙලා තිබෙනවා ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ්ස් ම අපිට තිබෙනවා බිලියන 13ක් දැන් 2019 දී බිලියන 15ක් තිබුණා දැන් ණය ගෙවලා බිලියන 13ක් තිබෙනවා එය අපේ දළ දේශ නිෂ්පාදිතයේ පර්සන්ටේජ් එකක් හැටියට 12ක් 16ක් වෙනවා පොලි අනුපාතය දැන් GDP එකෙන් 6%ක් පමණ ආටිකල මෙතුමාට ගෙවන්න සිදු වෙනවා ශ්‍රේණිගත කිරීමෙන් අපි දැන් CC වලට බහැලා තිනු
inflation expectations උද්දමනේ වැඩිවීම ගැන අපි හිතනකොට ඒක වැඩි වෙලා තිබෙනවා foreign direct investment මිලියන 1000කට වඩා අඩු වෙලා තිබෙනවා විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණ තියෙනවා ඊට අමතරව තවත් බිලියන 1.5ක පමණ swap එකකුත් අපිට තියෙනවා චීන බැංකුවෙන් රුපියලගේ පිරිහිලා තිබෙනවා විශේෂයෙන්ම ලොක්ඩවුන් එක හරහා කොවිඩ් වසංගතය නිසා අද විරැකියාව වැඩි වෙලා තිබෙනවා දිලුඳුකමත් වැඩි වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපිට අභියෝග තියෙනවා මම හිතුවා මේ අද වගේ ආ දවස්සක අභියෝග ගැන පොඩ්ඩක් කතා කරලා අපි මොකද්ද කරන්න යන එක ගැන අපි පොඩ්ඩක් ඉංගියක් දෙන්නට ඕනේ රටට ලෝකයට ඉතින් ඒ නිසා මම හිතුවා කෙටි කාලයක් අරගෙන ඒ ගැන වචන ස්වල්පයක් කතා කිරීමට මම හිතන්නේ ඔබතුමාලා සීල දෙනාම දන්නවා ඒකට මේ පිළිබඳව අපේ රට පිළිබඳව බලා සිටින අපේ රට වැසියන් සමහරක් වෙලාවට මේකේ අවබෝධය ටිකක් වෙනස් වෙන්න පුළුවන් නිසා අපිට විදේශ ණය අඩු කර ගන්නට අවශ්‍යයි මේ වෙනකොට ඉතින් මම මෙතනට ආවට පස්සේ අපේ ප්‍රමුඛත්වයක් අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට ඒත් එක්කම ණය නොවන මුදල් රටට ගලා එනට අපි වාතාවරණය සකස් කරන්නටත් අවශ්‍යයි එමගින් විදේශ සංචිත වැඩි කර ගන්නට අපි බලාපොරොත්තු වෙනවා විදේශ ගිණුමය පාලනය කර ගන්නට අවශ්‍යයි ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා එක්ස්ටර්නල් account එක අපේ රටේ අනිත් රටවල් එක්ක අපි කරන ගනුදෙනු අපිට හොඳින් පාලනය කර ගැනීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා දළ දේශයේ නිෂ්පාදිතය වර්ධනය කරන්නට අවශ්‍යයි යටිතල පහසුකම් වර්ධනයට කරන්න අවශ්‍යයි රුපියලේ අගය පවත්වාගෙන යන්නට අවශ්‍යයි ඒ සියලු දේවල්ම අපි කළ යුතුයි ඉතින් මේක සමහරක් අය හිතන්න පුළුවන් මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා මේ සියලුම දේවල් එකිනෙකට පරස්පර විරෝධී ඉතින් ඒ නිසා ඒක විශාල අභියෝගයක් හැටියට මම හිතන්නේ බොහෝ දෙනෙක් දකිවි ඒක හරි ඒක මම හිතන්නේ අපි හැමෝම දන්නවා එවැනි අභියෝගයක් තමයි අපි ඉදිරියේ තිබෙන්නේ ඉතින් ඒ නිසා එවැනි අභියෝගයක් ඉදිරියේ අපි කොහොමද එය සාක්ෂාත් කරගන්නේ කියන එක අපිට දැන් තියෙන ගැටලුව අපි මේ අභියෝග දන්නවා වගේම සමහරක් අය අපිට කියන්නේ මේ අභියෝග පමණයි මේවා ප්‍රශ්න හැටියට අපිට ඉදිරිපත් කරනවා පත්‍රයේ උදේට බලනකොට මේවා අලුත් දේවල් හැටියට මම හිතන්නේ මහ බැංකුවේ දැනගෙන හිටියත් සමහරක් අය මේව ගැන කතා කරනවා ඒක හොඳයි ඒ ගැන කතා කරන්න අවශ්‍යයි ඒවට එතනදී සිදුවෙන්නේ ඒ ප්‍රශ්නය මතු කිරීම පමණයි ප්‍රශ්න මතු කරන්නට පුළුවන් ඉතින් අපි ප්‍රශ්න තේරුම් ගන්නට අවශ්‍යයි ප්‍රශ්නය තේරුම් ගන්නට අවශ්‍යයි ඒකත් එක්කම ඒකට විසඳුම හොයන්නට තියෙනවා විසඳුම සෙවීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා අපේ මුලින්ම අපිට අනුශාසනාවක් කරපු අපේ ගරුතර ස්වාමින් වහන්සේ කිව්වා මහ බැංකුවේ කාර්යභාරය ගැන මම හිතන්නේ උන්වහන්සේත් ඒ කාර්යභාරය හොඳින් අධ්‍යයනය කළ තියෙනවා උන්වහන්සේ මහ බැංකුවට සෑම වසරක් පාසාම එනවා අපි වැඩම කරනවා අපි දන්නවා උන්වහන්සේ කොපමණ සමීපද කියලා මහ බැංකුවත් එක්ක ඉතින් මට ඒ වුණට අද පුදුමයි උන්වහන්සේ මහ බැංකුවේ කාර්යභාරය ඉතාමත්ම හොඳින් අද විශ්ලේෂණය කිරීම මූල්‍ය ස්ථායිතාවය ආර්ථික ස්ථායිතාවය ආර්ථික මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පිළිබඳව මම ඉතාමත්ම හොඳින් උන්වහන්සේ එය විග්‍රහ කරද්දී අතරම පුදුමයටත් පත් වුණා. මොකද ඒ පිළිබඳව උන්වහන්සේ හොඳ දැනුමක් කරන් තිබෙනවා. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු අපිට සිදු වෙනවා පාවිච්චි කරගෙන යම් කිසි තුලනයක් ලබා ගැනීමට. මම දකින්නේ මහ බැංකුවේ ඉදිරි මාසය 2 3 6 තුලදී මේ තුලනේ ඇති කරගන්න කොහොමද කියන එක තමයි අපිට තියෙන්නේ ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒ අභියෝගයත් ලේසි නෑ. එක පැත්තකින් යම්කිසි මෙවලමක් පාවිච්චි කරද්දී ඒ පැත්ත සුව වෙනට වගේ එනකොට තව පැත්තකින් එය ප්‍රශ්නයක් හැටියට අපිට මතු වෙනට පුළුවන්. ඉතින් මේ තුලණය පහසු නෑ. It's not easy to manage this balance because when you do particular initiative on one side it can lead to another difficulty from another side so that is why we got to make sure that we have the
necessary hands-on in all these matters in order to ensure that we can deliver the right results as far as the country is concerned. That is the challenge for the central bank. And that's not easy. It means that we got to be conscious of all the outcomes that generally arise when you take certain policy measures. And policy measures must be taken. There's no shortcut. Sometimes there are tough policy measures to be taken. When you take certain policy measures, it always has repercussions from another side. And sometimes if you don't take those policy measures, you may meander along and there won't be any further changes that we could make that could put the situation right in the longer term. So the central bank has a responsibility to take certain policy measures. And when those policy measures are introduced as well as implemented, there may be certain challenges that would be also forthcoming. We will have to also take steps to deal with those challenges as well. So I know all of you have the necessary abilities, the technical knowledge, as well as the foresight, as well as the understanding of the subject, which can give us the information as well as the results that could take place when you take measures of that nature. But we've got to take those steps. If there are any steps that are needed to be taken, just like when we took certain measures during the period 2006 to 2014, we would be taking those steps. We would need to lead the economy in these measures. The central bank is the instrument that society has created to provide that leadership to the economy. That has to be provided by this institution. So that means we got to always be able to think one step ahead, two steps ahead, sometimes three steps ahead, so that we will know what needs to be done at what time, and that will be the responsibility of those who are at the central bank when we are discharging our duties. So my dear friends, what would we do? What are we expected to do? And what are we hoping to do? Let me briefly touch upon that part as well. I think we would, from now onwards, take the lead in providing guidance to markets as well as to the economy of the country. We've got to take that step clearly, sometimes boldly, in order to ensure that the markets would also be able to read the signs that the central bank is producing, so that they would need to use that as the guidance, particularly in turbulent times like what we are having today. This is not the time to abrogate our own leadership role. So we would have to take that leadership role, and I would be keen to listen to you, to hear from you, what thoughts you have, what ideas we have. We are not here to only look at the problem and state what the problem is. We need to find answers. If we are to just state the problems, then I don't think we need such an institution with so many qualified people. Because lots of people, even if you leave it to the media, they can perhaps state what the problems are. And when you talk to people, they will tell what the problems are. They can feel it. But we are here to find the solutions. We got to find the solutions. We got to toss it around ourselves as to which solution would be best at a given time. And then we would need to implement that in a systematic manner so that we can take this country forward and the economy forward. And I would be looking to you to provide that guidance to the Monetary Board as well as to the Governor so that we can together take those decisions and take it at the right time as well. I want to emphasize that to all of you. We would need to implement the necessary measures, not tomorrow, not day after tomorrow, but today if it needs to be done today. And that's very important for us to realize. Because in a time which is turbulent, where the challenges are very significant, we need to take decisions at the right time
and be able to implement. So that would be another area that I would be seeking your cooperation, because we need to take those steps as we go along. We need to bring some discipline to the economy as well, so that people will know what needs to be done and why the central bank is doing whatever it is doing. I remember there was a suggestion when I first came as the 12th governor to provide a roadmap so that clear guidance is given to the rest of the economy and the stakeholders, and we practiced that diligently. I'm happy that that practice was followed by other governors as well as monetary boards as well. But we need to now continue with that in earnest to ensure that more and more people would subscribe to this roadmap and have a buy-in to the roadmap, so that we can provide our message to the rest of the world about what exactly would be taking place in the central bank and in the economy, so that people who are other stakeholders can also link themselves to that course of action, so that we can all go forward together. And we would be, I would like to urge all of you to work together, work with us, so that for the next 3 months, which are somewhat challenging, we'll need to have a clear guidance being given to markets, so that they would also be able to understand which way we should be going. To do that, we'll have to talk to all the stakeholders, and in the next few days, we would be doing that as well. And when we take the decisions, we must take all aspects of the economy into consideration. The real economy, the monetary sector, the fiscal sector, the banking sector, as well as the external sector. These are all interconnected. Sometimes, if we look at these in isolation, in a particular silo, the steps that we are taking would not really be the right steps that should be implemented in a country. We got to understand that all these are interconnected. I'm sure all of you know, but we must also communicate that message to the country that each of these aspects of the economy have been considered by us when we go forward. I also want to touch on another aspect where people think that it is only someone from outside who can come and give guidance. Sometimes we are also told, why don't you listen to the IMF? Why don't you get them on board? But I must tell you that I have absolute reliance upon all of you. I know all of you have been trained. I know all of you are people with qualifications. You have understood the economic models of the world. And we would, as a monetary board, seek your guidance. If you have to find someone from outside, I don't think that is doing justice to all of you who have been involved in the Sri Lankan economy and who have got all these qualifications as well. Sri Lanka is 73 years since independence. At the time we got our independence, after 443 years of foreign rule, we had only one university. We had only one university. Sometimes people forget these things. And at that time, that university was also having to be paid for. Today we have 17 state universities. We have 46 universities which are existing in our country in just 73 years. So there has been a huge change. Only 0.5% of the people had electricity at that time. 1% of the people had water on tap. We sometimes think about our period under other rules, but there has been a lot that has been done during the last 73 years as well. Maybe not everything has been done, not everything may be perfect, but I think Sri Lankans must also appreciate that we, as a proud nation, that there is a lot that we could achieve, provided we work together and we go forward together. So I would like you to believe in yourselves. Believe in the fact that we can put this right. We have seen these challenges. We have
been sometimes daunted by these challenges, but I think it's now time for us to understand that these challenges are having to be fixed by us. So I would urge you to bring out your ideas, come and discuss it with us. You know what kind of a management structure I have, having been people who have worked with me for 8.5 years. I have very clear policies. I work with you very easily, closely. My doors are open. I listen to you. And we have a good understanding if we can work together. I know there have been a lot of water under the bridge. Let it be water under the bridge. I know there have been a lot of instances where people have attempted to bring up various issues. But we have come through all that. We don't need to revisit those. We now want to go forward, and I would expect that cooperation, that very close support to deliver on what we are setting out to do. So in that sense, I want to assure you that I am keen to ensure that people who have various strengths are given the space to make use of those strengths in the activities that they are going to be carrying out their duties. And that would be the main foundation on which the management would be structured. So I'm hoping that we could make sure that we move across to the more stable times, notwithstanding all the tough issues that we are currently facing. We have a plan for the country. That is the vision of the president, which is to bring prosperity to our nation. We would need to see that the central bank also provides a support to realize that dream, realize that vision, because that's what the country expects from us. Country expects us to work in tandem with the ideals that the people have also given as a mandate to the government. So we would be supporting that. We would be making sure that the monetary policies are implemented in such a way that we would have comfort with that of the fiscal policies. We would talk to the fiscal authorities as well. You can be sure of that. We have the Secretary to the Treasury also serving on the Monetary Board, so that is an added advantage to us. At the same time, that discussion is healthy, as I have myself experienced over the last so many years when I was the governor. So we would expect that also to take place, and we would then be able to work closely to realize the dreams and the visions that the people of our country have supported and wanted to be implemented. My dear friends, let me complete the few words that I'm going to talk to you today with one of the main lessons that I learned in 2011 from our own priest who came this afternoon, Mahacharya Itta Demaliyage Indrasara Swamin Vahanse. Mata matakai 2011 di Mahabankuwe api hama avuruddema piritak thibenawa palaweni dawase weda karanakota. Edina 2011 naththan 2012 mata harita mataka naha. Ada metata me parishramayata wedamawu Mahacharya Samavenna Kotuwe Sambuddhaloka Vihare Viharadhipati Mahacharya Itta Demaliyage Indrasara Swamin Vahanse Kalapu Karabu E Anusasanawa. Unvahanse apita Anguttara Nikaye Chakka Nipata Padaram Karagena Avavada Kotasak Labadunna. Man eka ada kiyanna. Unvahanse kiwwa
උන්වහන්සේ වදා අපිට අනුශාසනා කළා බුදුන්වහන්සේ දේශනා කරපු ඒ අංගුත්තර නිකායේ කියනවා ඕනම කටයුත්තක් කරද්දී යම් සිද්ධාන්තවලට අනුව ඒ කටයුත්ත කරන්නයි කියලා. පළවෙනි සිද්ධාන්තය තමයි ආරම්භක ධාතු. පටන් ගන්න ඕනේ. ආරම්භ කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය පටන් ගන්නට අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය පටන් ගන්න නැතුව අපි වාර්තා ලියලිය හිටියොතින් ඒ ක්‍රියාවලිය කවදාවත් අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. පටන් ගන්න. මම මගේ ජීවිත කාලයේදී ඒක ඉතාමත් හොඳින් දැකපු දෙයක් තමයි ඒක අපි ඒක කරන්නට ඕනේ. දෙවෙනි එක තමයි නික්කම්ම ධාතු. ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට ඕනේ. අපේ රටේ සාමාන්‍යයෙන් අපි සෝඩා බෝතලයක් අරලා ඒ වගේ සද්දයක් දාලා ඊට පස්සේ එතනින් එහාට මුමුත් කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ අපිට කියලා දුන්නා බුදුන් වහන්සේ 2000 අවුරුදු 2500 ඉස්සරින් මේ කියපු ඒ බණ නික්කම්ම ධාතු ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න. තුන්වෙනිව පරාක්කම ධාතු. බාධා වලින් ක්‍රියාවලිය නවත්වන්න එපා. බාධා තියෙවි. ඕනම වැඩක් කරන්නකොට බාධාවල් තියෙයි. බාධා ආපු ගමන් වැඩ කටයුත්ත නවත්තලා හැංගිලා ඉන්න එපා. ඒක කරගෙන යන්න. ඒක අපි කරන්නට ඕනේ. මේ වෙලාවෙත් අපිට බාධාවල් එයි. බාධාවල් තියෙයි. සමහර කය ඕන කමින් බාධාවල් දාන්න පුළුවන්. අපි ඒවට ඒ බාධාවල් වලට හැලිලා සැලිලා ඉන්න අරකයි ඒක කරගෙන යන්නට ඕනේ. හතරවේ. තිති ධාතු. ගණ මාර්ගයේ ඍජුවම යන්න. මාර්ගයේ හරි ගස්ස ගන්න. මාර්ගයේ දිගටම යන්න. පහ. තාවර ධාතු. ක්‍රියාවලිය හරහා ශක්තිමත් ස්ථායි පණිවිඩයක් ලබා දෙන්න. කමියුනිකේෂන්. බුදුන් වහන්සේ මෙය අපිට කියලා දුන්නේ 2500කට පෙර පණිවිඩයක් ලබා දෙන්න. අනිත් අයත් ඒතර දැනගන්නවා මේ වැනි පණිවිඩයක් තමයි මේ ඉතින් කරෙන්නේ. ඒ පණිවිඩය අපි පතක් කර දෙන්නට ඕනේ විවිටින් විට. අපි ඒක කරන්නට අවශ්‍යයි. මහා බැංකුවටත් මම මේ ඉල්ලීම කරනවා. අපි ඉදිරි කාලෙදී ඒක කරන්නට ඕනේ. රටට මේ පණිවිඩය විටින් විට ලබා දෙන්නට ඕනේ. ඒ ක්‍රියාවලිය ශක්තිමත් ස්ථායි භාවයකින් අපි කරනවා බව මතක් කර දෙන්නට ඕනේ. අන්තිම එක උපක්කම ධාතු. බුද්ධිමත්ව ගමන් මාර්ගය සකස් කරගන්න. කල්පනා කරන්නට ඕනේ. යම් අවස්ථාවලදී ගමන් මාර්ගය පොඩ්ඩක් වෙනස් කරන්න සිදු වෙන්න පුළුවන්. ඒ බුද්ධිමත්ව කරන්නට ඕනේ. ඉතින් මේ සිද්ධාන්ත අනුගමනය කරමින් අපි ඉදිරියට යන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව මට නැවත වරක් මේ අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එය ලේසි වැඩක් නෙමෙයි කියලා මම දන්නවා. ඒකට මට හිතෙන්නේ අපි එකතු වෙලා ඒ වැඩේට අත ගහලා අපි ඉදිරියට යන්න පටන් ගත්තොතින් අපි හැමෝටම මේක කරන්න පුළුවන් වෙනවා. ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අද දින අපිත් එක්ක සම්බන්ධ වෙලා මාවත් ධෛර්යමත් කිරීම පිළිබඳව අපි එකට මේ ඉතාමත්ම අමාරු කියන අවස්ථාවක මේ කටයුතු වලට අපි ඉදිරියට ගිහිල්ලා අපේ රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කරන්නට ඔබතුමාලාටත් ලැබෙන ඒ අවස්ථාව ආශිර්වාදයක් හැටියට සලකලා අපි එකතු වෙලා ඒ වැඩ කටයුතු වලට අපි අපේ දායකත්වය ලබා දීලා අපි නැවත වරක් රට ස්ථායි භාවයට පත් කරගන්නටත් අපි කටයුතු කරනවා නම් අපි සියලු දෙනාටම ඒකෙන් ආශිර්වාදයක් ලැබෙනවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.